ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සෞඛ්‍ය ආරක්ෂිතව සෞඛ්‍යයේ අය තැපෑලින් මනාපය ලකුණු කරයි පොලිස් වෙඩි උණ්ඩෙන් ජීවිත අහිමි වූ ලුණාව දෙහිවරයාගේ අවමගුලට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කන්ද කාඩු කොරෝනා පොකුර පාලනය කළත් අවදානම එලෙසමයි සෞඛ්‍යය කියයි සෞඛ්‍ය ක්‍රම කටවචනෙට බෑ ගැසට් කරන්නම ඕනේ නැත්නම් ඡන්දෙත් බැරි වෙයි මේකෝ දැඩි මතයක රාජ්‍ය සේවයට හොඳ කලක් දුන් හැටිත් දෙන හැටිත් අගමැති මහින්ද කියයි එජාප නායක රනිල්ගේ ඉල්ලීම මට බලය ඕනේ රට පාලනයට වඩා කොරෝනා පාලනයටයි අංගොඩ ලොක්කාගේ රන් කෑල්ලත් ගයියා පොලිස් දැලේ පැය 24කදී ලෝකයෙන්ම කොරෝනා රෝගීන් 230,370ක් දේශීය ප්‍රවෘත්ති මහා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ කෙරුණා තැපැල් ඡන්දය සඳහා දින 7ක් වෙන් කර තිබෙනවා අද දිනය වෙන් කර තිබුණේ සෞඛ්‍ය සේවකයන් සඳහායි මෙවර තැපැලේන ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 705085 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා අද සිට ලැබෙන 13 දා දක්වා සහ 2021 යන දිනයන්හිදී තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදු කෙරෙනවා. මැතිවරණ කටයුතු අධීක්ෂණය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් අද දිනේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කළා. පෙරවරු නවීට ආරම්භ වූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු පසුරු 4 දක්වා ක්‍රියාත්මක කෙරුණා. වවුනියව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව සිදු කෙරුණා. වවුනියව දිස්ත්‍රික් ලේකම් එස්.එම්. සමන් බඳුරසේන මහතාගේ නිරීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරුණේ. තැපැල් ඡන්ද කටයුතු නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද වවුනියව දිස්ත්‍රික්කයේ සංචාරය කළා. එහිදී මාධ්‍යවට අදහස් දැක්වූයේ මහතා කියා සිටියේ නිරෝධායන කටයුතු අවසන් වූ පසු රාජාංගනයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදු කෙරෙන බවයි. රාජාංගනයේ රජයේ කාර්යාල නිරෝධායනයට යටත් කළා තියෙනවා. ඒ වැනිලදාරින් ඉතින් ඒක නිසා අපිට ඒක කළමනා කර ගැනීම අපහසුයි අද. අනිත් එක අද මේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඒ හැමෝටම මේ නිරෝධායන වැඩ කටයුතු තියෙනවා. එම නිසා ඒගොල්ල නැතුව ඒගොල්ල අනිත් නිරෝධායන වැඩවලට යද්දී වෙනත් කාර්යාලවල නිරෝධායන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියා කරනවද තැපැල් ඡන්ද කියන එක අපට කළමනාකරණය කරන්න බැහැ. ඒක නිසා තමයි අපි මේ ඡන්ද විසීම තැපැල් ඡන්ද ලකුණු කිරීම කල් තිබ්බේ. අපි මේ දවස් 14 ඉවරන පස්සේ ඒ ගමේ නිරෝධායන කටයුතු රාජාංගඩේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිදහසක් ලැබුණාම තැපැල් ඡන්දේ තිබීමේ කටයුතු ආරම්භ කරනව නැවත. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ගැසට් කරන ලෙසද ඒ මහතා මෙහිදී ඉල්ලීමක් කළා. අපි නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර නොපමාව සෞඛ්‍ය මාර්ග උපදේශක ගැසට් මගින් ප්‍රකාශනපත් කරන්න නැතුව බොරුවට මාක් දාන්නේ කියලා අත්සෝදන්නේ කියලා මීටර ඉදරෙන් ඉන්නේ කියලා වැඩක් නැහැ ඒක ගැසට් මගින් ප්‍රකාශ කරන්න ඕනමයි අපි තා දැඩි ලෙස මැතිවරණ කමිෂන් සභාව ප්‍රකාශ කරන කැමැති ඒක නැති වුණොත් ඡන්දෙ තියාගන්න එක අපට මුවක් අමාරුයි සෑම ඡන්ද මධ්‍යස්ථානයකම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරියෙකු පත් කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙහිදී කියා සිටියා. පොලිසිය මැතිවරණ සහ සෞඛ්‍ය නිලධාරීන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද ඒ මහතා පෙන්වා දුන්නා. මැතිවරණ කොමිසමෙන් දැනුම් දීලා තියෙනවා හැම ඡන්ද මධ්‍යස්ථානයකටම මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන්නත් COVID-19 සම්බන්ධයෙන් කටයුතු කරන්නත් එක නිලධාරියෙක් ඒ පැත්තෙන් යොදවනවායි කියලා සෞඛ්‍ය අංශවලින්. ඉතින් ඒක ලොකු පිටුවහලක් වෙනවා අපි නිලධාරින්ට කියලා තියෙන මේ සම්බන්ධව සම්බන්ධීකරණය කරලා කටයුතු කරන්න කියලා. අපිට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද එකක් සෞඛ්‍ය පුරුදු ගැන අපේ නිලධාරින්ට කියලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ සෞඛ්‍යට සම්බන්ධ අයත් මැතිවරණ මධ්‍යස්ථාන ආශ්‍රිතව තෝ යොදවන්න තීරණයක් ගෙන තියෙනවා. මං හිතනවා ඒ නිසා මේ දෙකොල්ලොම මැතිවරණ නිලධාරින්ෙක් එකතු වෙලා කටයුතු කිරීමෙන් අපට සම්පූර්ණයෙන්ම මේ කටයුතු කරන්න හැකියාවක් ලැබෙයි කියලා ප්‍රශ්නගත තත්වයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි හැම වෙලෙම ජනතාවගේ මේ මැතිවරණය වෙනතුරුත් මැතිවරණයෙන් පසුවත්
මේ කොවිඩ් දෙවැනි තෙවැනි රැල්ලක් ඇතිවීම වළක්වන්න ජනතාව කැප වෙලා කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 20කදී තෙපල් ඡන්දය සලකුණු කිරීම අද සිදු කෙරුණා. ඒ සෞඛ්‍යංශ ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී තෙපල් ඡන්දය සලකුණු කිරීම සිදු කෙරුණේ මේ අයුරින්. මහමෙතිවරණයේ වෙනුවෙන් තෙපල් ඡන්ද ප්‍රකාශ කිරීම මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේදීද සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය නීති රීතිවලට යටත්වයි. මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී තෙපල් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනීය හැර සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී තෙපල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරුණ බව අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරී දිස්ත්‍රික් ලේකම් නීතිඥ ආර්.එම්. වන්නිනායක මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා. මඩකලපුව දිස්ත්‍රික්කයේද තෙපල් ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව සිදු කෙරුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 20කදී තෙපල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරුණා. අම්බලංගොඩ පොල්වත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී තෙපල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදු වූ ආකාරයයි මේ. නියමිත සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුකමනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ තෙපල් ඡන්දය සලකුණු කිරීම සිදු කෙරෙන ආකාරයද දැකගත හැකි වුණා. එම දිස්ත්‍රික්කයේ 14267 දෙනෙකු මෙවර තෙපල් ඡන්ද සඳහා සුදුසුකම් ලබා තිබූ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. මාතර දිස්ත්‍රික්කයේද තෙපල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සමකාමීව සිදු වූ බව මාතර දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා ප්‍රකාශ කළා. මාතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 16කදී ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරුණා. පොලිස් ස්ථාන ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍යංශ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල හැර සෙසු රාජ්‍ය ආයතන තෙපල් ඡන්ද සලකුණු කිරීම හෙට සහ අනිද්දා දිනවලදී සිදු කෙරෙනවා. ලබන 16 සහ 17 යන දිනයන්හිදී තෙපල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ පොලිස් ස්ථාන ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍යංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල තෙපල් ඡන්ද දායකින්ටයි. එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් ලබන 20 සහ 21 යන දිනයන්හිදී අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී ඡන්දය ප්‍රකාශ කළ හැකි. ලුණාව ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වූ දිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ අඟුලාන පොදු සුසාන භූමියේදී ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමටද පොලිසිය පියවර ගත්තා. වෙඩිතැබීමට අදාළ සිද්ධිය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද විභාගයට ගැනුණා. මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙන බැවින් පවුලේ ඥාතීන් කිසිවෙකුත් අධිකරණය හමුවේ පිහිට සිටියේ නැහැ. මේ හේතුවෙන් නඩුව ලබන 16 වනදා යළි කැඳවීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සඳහා බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද සහභාගී වුණා. පවුලේ සමාජිකයෝ එවැගේම මේ ප්‍රදේශවාසීන් පොලිසියට ඉතාමත් ලොකු සහයක් දීලා ඉතාම සාමකාමීව සංසුන්ව ව්‍යාපාර කටයුතු කරගෙන යන අවස්ථාව තිබෙන සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා පවුලේ හා අයිඩත් එවැගේම මසල් වාසීන්ටත් සිද්ධ වෙලා තියෙන සිද්ධිය සම්බන්ධ ඉතාම සාධාරණ විවිධ පේන ආකාරයෙන් පරිශන කටයුතු සිදු කරලා ඉවරලා ඒ වෙලාවත් තමයි යම්කි වර්ධක ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නවා. ඉතින් හොඳ ආදර්ශයක් මම හිතන්නේ මේ අගුලන ප්‍රදේශයේ පෙර සිද්ධිත් එක සලකලා බලනකොට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිස් සැරියන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරෙකුගේ වැඩ තහනම් කරන ලෙසයි වැඩබලන පොලිස් ප්‍රතිවරයා නියෝග කර ඇත්තේ. අඟුලන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පෙරේදා රාත්‍රියේ මාර්ග බාධක යොදා හදිසි වාහන පරීක්ෂාවක් සිදු කළා. එහිදී මේ ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථ දෙකක 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහර දීමට උත්සාහ දරූ බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. පිරිස පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු සිය රාජකාරී ගිනියාවෙන් වෙඩි තැබූ බවද සඳහන් වුණා. එහිදී තුවාල ලැබූ 39 හැවිරිදි දීවරයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. සිද්ධියට අදාළව නීති අකුරටම ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කළේ. ඒ අනුව සිදු කෙරුණු මූලික පරීක්ෂණවලින් අනතුරුව පොලිස් නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනුණා.
කන්දකාඩු කොරෝනා පොකුර ඉදිරියේදී පාලනය කළද පවත්න අවධානම පිළිබඳ ජනතාව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ජනාධිපතිතුමා මේ දක්වා නිවැරදි තීරණ ගත් බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාද අවධානම සම්බන්ධයෙන් අදහස් පළ කළා. මෙතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි තවත් 14 දිනක කොරෝනා ආසාදිතයින් බවට අද දිනේ හඳුනා ගැනුණා. මෙම කන්දකාඩු පොකුර ගත්තහම රෝගීන් හඳුනා ගැනීම ඒ වගේම ස්පර්ශකීන් හඳුනා ගැනීම උන් නිරෝධායනය කිරීම මේ කටයුතු සියල්ල සාර්ථකව සිදු වෙලා තියෙනවා. මේ විශේෂයේ අවධානය යොමු වෙලා තියෙන රාජාංගනීය ප්‍රදේශයට මොකද මෙව රාජාංගන ප්‍රදේශයේ මේ ට්‍රැක් එක ට්‍රැක් 3 ට්‍රැක් 5 කියන ඒ ප්‍රදේශ මීට නතු වෙලා තියෙනවා එම ප්‍රදේශයේ සංචරණය සම්පූර්ණයෙන්ම අඩාල කොට නවත්තලා තියෙනවා රාජාංගන සිද්ධිය ගත්තාම අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි එම රෝගියාගේ ඥාතියෙකුගේ මරණ අවස්ථාව සහ ඒ බණ අවස්ථාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ තත්වයන් එම මාර්ගෝපදේශ හරියාකාරවම ක්‍රියාත්මක වුණා නම් අනිවාර්යෙන් මෙම රෝගීන් සංඛ්‍යාවත් අපට හමුනවන්නට පුළුවන් ඇතිනවන්නට පුළුවන් මේ කන්දකාඩු පොකුර හරහා මේ ශ්‍රී ලංකාව පුරාම මෙවැනි තත්වයක් ඇති වෙලා නැහැ මෙම තත්වයේ තියෙන්නේ යම් කිසි ස්ථාන කීපයක මේ වන විට මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2631ක් 1981 දිනකු සුවය ලබා සිටිනවා. ඒ අනුව දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 639ක්. රෝගීන් යයි සැකසිත 112 දිනකු වෛද්‍ය විමර්ශන යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ දිනේ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 106ක්. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ තත්ත්වය හා සමැදිව පරීක්ෂණ වාර්තාවලට අනුව මේ දක්වා 492 දිනකු कोई दासादित्यन हेटीट स्वागन तिबेन हारसिय विसिनम देनकुत्म पुनरुत्थापने वेन अयलुनुत 47 देनकु कार्यमंडल वल्टायत अयलुनुत एवागेम तवत 16 देनकु ओउन हा संबंध उना अयलुन समहार नगर वलिन कोविड आसादित्यन हमु वेनवा कियला मे तिबेन्ने कंदकाडु पुनरुत्थापन मध्यस्थाने तुल सेवे ඉන්න කාර්යමණ්ඩල හෝ ඒ පුනරුත්ථාපනය වෙන පුද්ගලෙක් කන්දකාඩු වල සිට කොවිඩ් ආසාදිතෙක් හැටිය ස්වාගත්තම් පස්සේ මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක දැනුම් දෙනවා PHI ලට මේ සම්බන්ධව මෙහෙම් පුද්ගලෙක් හොයාගත්තා කියන වචනයත් මේ අවස්ථාවේදී කතිකාවකට ඇවිල්ලා තිබෙනවා ජනාධිපති කාර්යාලයේ මගින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාර්ගෙන් සියලුම විස්තර ඒ අවස්ථාවේදී මේ දිනම ලබා දීමට අපි පසුගිය මාස 3-4 පුරාටම ක්‍රියා කරුණු ලැබුවා ඒ ආකාරයෙන්ම ඉදිරියේදීත් මේ විස්තර ලැබුණු වහාම අපි ශ්‍රී ලාංකිකයන් වෙත සියලුම දෙනා වෙත දන්වා දීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනු ලබනවා රාජංගනීය පහේකන ප්‍රදේශයේ ගම්මාන 11ක් මේ වන විට හුදකලා කර තිබෙනවා ඒ එම ප්‍රදේශයෙන් ආසාදිතින් කීප දෙනෙකු හමුවීමත් සමගයි ප්‍රදේශයේ PCR පරීක්ෂණ වැඩි කර තිබෙනවා මේ අතර උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර මහතා ඔහුගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රාජාංගනීය ප්‍රදේශයේ රෝගී පැතිර යාමේ ඉඩකඩ අහුරා ඇති බවයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිට නිවසට පැමිණි තවත් හමුදා සමාජිකින් දෙදෙනෙකුට කොරෝනා වෛරසයේ ආසාදිනී වී ඇති බව වාර්තා වෙනවා. ඔවුන් දෙහිත්ත කණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කරුවන්. ඔවුන්ගේ පවුල්වල සමාජිකින් ඇතුළු සමීපතම යන්ද නිරෝධායනයට යොමු කර තිබෙනවා. අද දහවල් දෙහිත්ත කණ්ඩිය පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් එක්ව සීරුපිටියේ සහ දේවිද්දාගම් ප්‍රදේශවල නිවසියන් 32 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කළා. එම ගම්මානවල සීලු බෙලිඳ සැල්ද වසාදමා තිබෙනවා. කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවකින් දස දෙනෙකු සිය නිවෙස්වලම නිරෝධායනයට ලක් කිරීමට ඊයේ කටයුතු කෙරුණා. මැදිවෙව සේවා කම යන ගම්මානවල පදිංචි එම දස දෙනා සහ ඔවුන්ගේ පවුල්වල 33 දෙනෙකු මෙලෙස දින 14ක නිරෝධායනයට යොමු කෙරුණා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ තවත් අයෙකුට කොරෝනා වැළඳී ඇති බවට හඳුනා ගැනීමත් සමග ඔහුගේ පවුලේ 5 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා. ඔහු ඇහැලීගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවේ.
ගාල්ල උණවටුන දුම්රිය ස්ථානයේ අද දිනේ වසා දැමීමට කටයුතු කෙරුණා. එහි දුම්රිය ස්ථානාධිපතිවරයා නිරෝධායනයට ලක් කිරීම හේතු වෙනුයි. දුම්රිය ස්ථානයේ විෂ බීජ හරණයට ලක් කරන ආකාරය දෙදකකට හැකි වුණා. කොරෝනා වසංගතයේ හමුවේ සියලුම පෞද්ගලික හා ලංගම් බස්වත තුල විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීම වහාම නතර කිරීමට පියවරගෙන නැති බව ප්‍රධාන අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා වහාම පියවර ගන්නයි ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඇතැම් ජංගම වෙළෙන්දන් සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය නොකරන බවට පැමිණිලි ලැබී තිබුණා. දුම්රිය තුල වෙළඳාම් කටයුතු නතර කිරීමටද පසුගීතා පියවර ගෙනුණා. මෙතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තුල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොවන බවට අප වාර්තාකරුවන් පෙන්වා දෙනවා. ශිෂින් එළවළු මිලදී ගැනීමට සහ අලෙවි කිරීමට පැමිණෙන අයත් ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයනුත් මුඛ ආවරණ පැළඳීම් වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ නැති බවයි උන් පෙන්වා දෙන්නේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු කියා සිටියේ ඉදිරියේදී මීට වඩා දෙඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇති බවයි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මාධ්‍ය හමුවක් පවත්වමින් පවත්නා අවදානම් තත්ත්වයේ පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කළා. ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතුයි මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් අපි ඉදිරියට කළ යුත්තේ මොකද්ද කියන කාරණේ. පළවෙනි වැදගත් දේ තමයි දැන් මෙතන රෝගි පොකුරක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ආශ්‍රිතව තව පොකුරු කිහිපයක් බිහිවීමේ අනතුරකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඉතාම ඉක්මනින් කඩිනමින් මේ අය PCR පරීක්ෂණයට ලක් කළ යුතුයි. මේ දක්වා අතිගරු ජනාධිපතිතුමා මේ රටට හරි නායකත්වයක් දීලා හරි තීන්දුව తీරන ප්‍රකාශයටපත් කළා තියෙනවා. විශේෂයෙන්ම අපි අද දවස් තුන දෙන වார்த்தාවත් එක්ක ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත්වීම ලබා දීලා රට හරි තැනට ගෙනියන්න දේශපාලන අධිකාරී විදිහට මේ දක්වා දීලා තියෙන කැපවීම ඉදිරියේ ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ යෝජනාවලිය ඇතුළේ අපි බාර දීලා තියෙනවා අවදානම් ප්‍රදේශ හඳුනාගෙන ප්‍රාදේශීය වශයෙන් මේ ප්‍රදේශ හුදකලා කරන්න කියන එක. දැනට අවදානමක් නැහැ සමස්ත රට සම්බන්ධයෙන්. නමුත් ඉදිරියේදී අවදානම් අවම කරන්න මේ මොහොතේදී රාජාංගනේ කුණ්ඩසාලේ සම්බන්ධයෙන් අපිට අපරාධෝ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. ඒ ප්‍රාදේශීය වශයෙන් ගන්න තීරණ ටික හරියට ගත්තොත් රටම ලොක්ඩවුන් කිරීමේ ප්‍රශ්නයක් මතුවෙන එකක් නැහැ. ආණ්ඩුපක්ෂයේ විදිහට කරන රැස්වීම දැන් අද දවසෙන් පස්සේ දවස් කීපයක නවත්තලා තියෙන. ඒතර අවදානම තක්සේරු කරන්න පුළුවන් වෙනවා. දිනේ දක්වා යන මැතිවරණ ප්‍රචාරක කටයුතු තමයි ලොකු අවදානම තියෙන අවස්ථාව. ඒ නිසා විශේෂයෙන්ම මේ දවස් කීපේ අපි සියලුම මැතිවරණ අපේක්ෂකයන් ඉල්ලනවා ජනාධිපතිතුමා දුන්න ආදර්ශය සැලකිල්ලට අනුව කෙටි කාලීනව මැතිවරණ ප්‍රචාරක රැලි පවත්වන එකෙන් තරමක් ඈත් වෙන්නේ හරහා ජනතාව අවදානම බලන්නේ පා කියන පණිවිඩය. මේ අතර දිනක් තුල ලෝකයෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වන 230370 ඊයේ දිනේදී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. පාසල් වසා දැමීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු අඩාල වූ ළමුන් මිලියන 10කට යළි කිසිදු දිනයක පාසල් යාමට අවස්ථාව හිමි නොවන බවයි බ්‍රිතාන්‍ය සිදු කළ පර්යේෂණයකින් හෙළිව තිබෙන්නේ. ඉන්දියාවෙන් දෛනික වාර්තා වන වෛරස් ආසාදිත හා මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ගත වූ පැය 24ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 29108ක් වන අතර මරණ සංඛ්‍යාව 500කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. බෑතර බොලිවුඩේ ප්‍රවීණ රංගන ශිල්පී අනුපම් කේර්ගේ මවටද සහෝදරයාටද සහෝදරයාගේ බිරිඳට සහ දියණියටද වෛරසය ආසාදනය වී ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනුපම් කේර් සඳහන් කරනවා. කෙසේ වුවද ඔහුට වෛරසය වැළඳී ඇති බවට මෙතෙක් තහවුරු වී නැහැ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය බෙවන විට ලෝ පුරා 1,30,62,147 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 76,10,417. වෛරස් ආසාදනය හේතුවෙන් මරණ 572,212ක් වාර්තා වනවා. ලොව රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඊයේ දිනේට ඇමරිකාවෙන් ආසාදිතයන් 58,349ක් හමු වෙද්දී ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් දිනකදී හමු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 15,299 වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියද ප්‍රාන්තයේ යළි විවෘත කරන ලෙස ඉල්ලා ජනතාව උද්ඝෝෂණවල නිරත වනවා. ප්‍රාන්තයේ පිහිටුවා ඇති රෝහල් 40ෙම දැඩි සත්කාර ඒකකයන්හි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මිනිසුන් යොදා ගනිමින් වෛරසයට එරෙහි එන්නතක් අත්හදා බැලීම ඕස්ට්‍රේලියාවේදී අද ආරම්භ වුණා. ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ වැඩි දියුණු කළ මෙම එන්නත ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ පිරිසක් යොදා ගනිමිනුයි අත්හදා බලා ඇත්තේ. ලබන සැප්තැම්බර් මාසයේ වන විට එහි ප්‍රතිඵල ලබා දීමට හැකිවනු ඇති බව පර්යේෂකයන් පවසනවා. ගත වූ පැය 24ට චීනයෙන් ආසාදිතයන් 8 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඔවුන් සියලු දෙනාම විදේශිකයන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. එහෙත් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නැහැ. බෙජින් නගරේ නකණ්ඩව 6 වෙනි දිනටත් ආසාදිතයෙකු හමු නොවූ බවයි බලධාරීන් සඳහන් කරන්නේ. මෙක්සිකෝවේ මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාවද අභිබවමින් 35,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ රටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 103කට ආසන්නයි. කෙසේ වුවද වෛරසය පාලනය කිරීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් මෙක්සිකෝ ජනාධිපතිවරයාට විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ලවනවා. වෛරස ව්‍යාප්ති මැඩලීම සඳහා දකුණු අප්‍රිකාව නව නීති පනවා තිබෙනවා. යනුව ඒ රට තුල මත්පැන් නලවිය තහනම් වනු ඇති. එමෙන්ම රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය පැනවෙන අතර පොදු ස්ථාන තුලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම වැළැක්වීමට මත්පැන් නලවිය තහනම් කිරීම මේ අවස්ථාවේදී ගත හැකි හොඳම පියවර වන බව ජනාධිපති සිරිල් රම්ෆෝසා පවසනවා. අර්ජන්ටිනාවේ වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ ඉක්මවා ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. ඒ සමගම පනවා ඇති නිරෝධායන නීති දැඩි කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. කෙසේ වුවද මෙවන තෙක් රටින් වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ 1845ක් පමණයි. යුරෝපා, කැරිබියා හා දකුණු ඇමරිකා කලාපයට අත් රටවල් 18ක් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහාය පළ කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන සහයෝගය එහිදී දැඩි ඇගීමට ලක් වුණා. රටවල් අතර සහයෝගිතාව පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම ව්‍යසනකාරී තත්ත්වයේ හමුවේ ඇමරිකාවේ ක්‍රියාකලාපය මෙහිදී දැඩි විවේචනයට ලක් වී තිබෙනවා. ඔබ නැවතත් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති සමගින් රාජ්‍ය අංශය අකර්මණ්‍ය කිරීමට පැවති රජයන් ගෙන තිබූ තීන්දු තීරණ වෙනස් කරමින් සිය පාලන කාලය තුළ රාජ්‍ය අංශ ශක්තිමත් කිරීමට පියවරගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ මොරටුව ලුණාව කලපුව පරිසරයේ ඊයේ පැවති ජන රැලිය අමතමින්. පක්ෂයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා එය සංවිධාන කර තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සමල් ලාල් ප්‍රනාන්දු මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන රැලිය සංවිධාන කර තිබුණා. ඒ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. විශාල පිරිසක් මෙම ජන රැලියට එක්ව සිටියා. 2005 දක්වා තිබුණු සියලුම ආණ්ඩු රාජ්‍යාංශය බෙලහීන කළා. රාජ්‍යාංශයට අයත් ආයතන ජාතික සම්පත් පෞද්ගලිකකරණය කළා. රාජ්‍ය සේවකයෝ හැමදාමත් මහපාරට වැටුණා. ජූලි වර්ජකයෝ 40,000ක් එක පෑම් පහරින් ගෙදර ගියා. සමහරු සිය දිවි නසාගත්තා. නමුත් අපි 107ක් තිබිච්ච රාජ්‍යාංශය 115ක් කළා ශක්තිමත් කරවා. ඒ ශක්තිමත් කරපු රාජ්‍යාංශය නිසා තමයි කොරෝනා වෛරසය වගේ මහා ව්‍යසනය මෙතරම් පාලනය කරන්න පුළුවන්කම ලැබුණේ. LTT පරාජය කරන අවුරුදු 30ක් තිබිච්ච යුද්ධේ අපි සටන් වදිනකොට රාජ්‍යාංශය අපිට දැක්වූ සහයෝගය අතිවිශිෂ්ටයි. ඔවුන් තමන්ගේ ඓතිහාසිකම් වලට වඩා තමන්ගේ යුතුකම් ගැන සලකලා මේ LTT පරාජය කරන තුරු ඒ කටයුතු පැත්තකට දාලා වෘත්ති සමිති විශේෂ වැඩපිළිවෙළ දියත් කරා අපිට සහයෝගය දීලා. ඒ නිසා තමයි අවුරුදු 30ක් තිබිච්ච යුද්ධේ අවුරුදු 3කට වඩා අඩු කාලයකදී ඒක පරාජය කරන්න. තමන් නැවත වරක් ජනවරමක් ඉල්ලන්නේ කොරෝනාව හරියට පාලනය කිරීමට බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පක්ෂයේ මහමැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කෑගල්ලදී පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් ඉල්ලන්නේ මේ කොරෝනා පාලනය කරන්න. මේකේ තුන්වෙනි රැල්ලක් එන්නේ කියලා සමහර අය කියනවා. මේකට මූණ දීලා අපේ ජනතාවගේ සෞඛ්‍යයත් බේරලා ගෙදර ආර්ථිකයත් බේරන්න. දෙකම බේරන්න. ගෙදර ආර්ථිකයට ප්‍රශ්නේ රටේ ආර්ථිකය. රටේ ආර්ථිකයට ප්‍රශ්නේ කොරෝනාව. ලෝකයේ ආර්ථිකයට ප්‍රශ්නේ කොරෝනාව. ඉතින් අපිට කොරෝනාව පාලනය කරන්න බැරි නම් කොහොමද ගෙදර ආර්ථිකය? ඉතින් ඒක අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයට තමයි කොරෝනාව පාලනය කරන්නේ. ගෙදර සෞඛ්‍ය හදන්නේ. ගෙදර ආර්ථිකය හදන්නේ. ඒකයි කියන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මොකක් කයිකව අලුත් මූණ ඕන කියලා. නැත්තම් ඔක්කොමලා දියවන්නවට දාලයි දායි කියලා. ඉතින් මං ඉතින් ඕක කරොත් ඒ පැත්තේ තියෙන පරිසර දූෂණය මොකද්ද කියලා බලන්න අපි 225 දැම්මු. ඉතින් මං අලුත් මූණ දැම්මු. මහමැතිවරණයට දින ලඟ වෙද්දී දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහ වැඩි වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් දැක්වූ අදහස් ඇතුළත් 20/20 ජනමතය විශේෂාංගය දැන්. මේකේ
නායකත්වයේ ඊළඟ ගේම් එක වෙන මොකක්වත් නෙමෙයි මේ මේ පාටලී උන්නේ තමයි මේකට මේ ඉවල්ලලා මේ වැඩේ දීලා තියෙන්නේ මේ උන්නේ ගොනාට අඳගෙන මෙයා දන්නවා ඩීඑස් සේනානායක මැතිතුමා බිහි කරපු එක්සත් ජාති පක්ෂයට ඇවිල්ලා එක්සත් ජාති පක්ෂයේ ඉඳලා කවදාවත් එයාට නායකත්වයට එන්න බෑ කියන එක ඒකම නම මොකද කරන්නේ හොඳම ගොන්නාම්බේ කිව්වා මේකට අල්ලා ගන්න අල්ලා ගත්ත සජිත් මහත්තයා එතන ඉඳගෙන දැන් අන්න බලවේගේ දැන් කාගේද දැන් මේ බලවේගේ පාටලීගේ බලවේගේ බවට පරිවර්තනය කරගෙන යනවා දැන් ඔබතුමාට මේ කල්ගේ ඉන්නත් එක ටෙලිපෝට් එකේ කියම කොහෙන්ද ආයෙගොල්ල දන්නවා පිසු පිහට්ටු ගාවට මං යන්නේ නැහැ කි. සමගි බලවේගයට ගිය කට්ටිය 56 දෙනෙක් අපිත් එක්ක කතා කරලා තියෙනවා නැවත අපිත් එක්ක එකහස් වෙන්න. ඒ කතා කරපු කට්ටිය 23 දෙනෙකුගේ කෝල් රෙකෝඩින් මල් ළඟ තියෙන මෙතන. රංග බණ්ඩාර මහත්තයා වගේ අයට මම උත්තර දෙන්නේ නැහැ. මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කෙටි මං ඔස්සේ නෙවෙයි. එතුමා අර කලනුත් වගේ වැඩ කරානේ දුරකථන ඇමතුණුක එළියට දාන්න කියන්නේ. පොෝ යාට කියන්න පුළුවන් නම් ඕන රෙකෝඩින් එක එළියට දාන්න. මට පේන්නේ රංග බණ්ඩාර මහත්මයාටත් උහුම යනකොට මේ පැත්තට ඉන්න වෙයි. රංග බණ්ඩාර මහත්මයානේ වෘත්තීය සමිති නායකයා වෘත්තීය සමිතියල ඔක්කොම මෙහාට ආවා. ඉතින් රංග බණ්ඩාර මහත්මයා බොහොම දක්ෂයි ඔය වගේ බුරු කියන්න. එයාගේ බෑන ඉන්නෙත් අපේ පැත්තේ. ඉස්සලා බෑන බේරගන්න එපයි. ඩීඑස් සේනානායක මහත්තයා හදපුවේ උතුම් පක්ෂය අද මඩගොහරුවක් බවට පත් කරලා තියෙන්නේ. මේක තමයි තත්ත්වය. පාස්කු ප්‍රහාරය, මහ බැංකු මංකොල්ලය, ඒ වගේම රට ආර්ථික වශයෙන් වැට්ටීම, රටේ සම්පත් විකිණීම මේ සියල්ලට ජාතිකවාදී පක්ෂයක් විදියට තිබ්බ එක්සත් ජාතික පක්ෂය අන්තිමේට NGO ගැති විජාතික මේ රට විනාශ කරන බලවේගයන්ගේ බලල්ලතක් වෙච්ච තත්ත්වෙට පත් වෙච්ච පක්ෂයක් බවට පත් කළා මේ සජිත් මහත්තයාගේ හේ කණ්ඩායම දෙකඩ වීමත් අපිත් සමග මම හිතන්නේ ඉතාමත්ම අවාසනාවන්ත දෙයක් ඒක ඉතාමත් හදිසි තීරණයක් ඒ කට්ටිය ගත්තේ අලියත් එක්ක හිටියනම් අපිට අලියාගේ ආණ්ඩුව පිහිටවන්න තිබ්බා අපි පහුගිය දෙකේ නායකයෙක් එක්ක වැඩ කළා එතුමන දිනන්න ස්ටාර් එකක් නැහැ 29 වතාවක්ම එතුමාට ක්‍රිකට් ක්‍රීඩාව පැත්තේ බැලුත් 29 වතාවක්ම ඒ මනුස්සයාට පන්දුවට පිත්තෙන් පහර ගන්න අපි chance එක දුන්නා නෝට් එක ඩවුට් වුණානේ බං අද එක්සත් ජාතික පක්ෂයේ පත් වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්ව උඩ අද පාක්ෂික බොහෝ දෙනෙක් පක්ෂෙන් ඉවත් වෙනවා අද පක්ෂෙන් ඉවත් වෙලා අපිත් සමග අද දේශපාලන වශයෙන් එකතු වෙනවා අද ඒගොල්ලෝ තීරුම් අරන් තියෙනවා හැමදාම මේ සම්ප්‍රදායිකව එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීලා ඇති වැඩක් නැහැ ඒ පක්ෂයට තම වුදු විශ්වකර 25 ඔලූසන් අමාරුයි මේගොල්ලෝ බලයටල්ලා මොකද කරේ මේගොල්ලෝ බලයටල්ලා කිසිම දෙයක් කරේ නැහැ යහපාලනය කිව්වා ප්‍රජාතන්ත්‍රවාදය ගේනවයි කිව්වා කොමිෂන් සභාව ගේනවයි කිව්වා ඒවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරනවා කිව්වා මේ කිසිම දෙයක් උනේ නැහැ හොරුන්ට දඬුවම් දුන්නෙත් නැහැ හොරකම් නවත්තනවා කෙසේ වෙතත් මහ බැංකුව මහදමල් කොල්ල කෑවා ඒකට රාජ්‍ය නායක සිරු දෙනාම සම්බන්ධ වුණා කතාවක් තියෙනවා එක පුද්ගලයෙක් එක පැත්තට දුවනවා නම් නවත්තලා අහන්නලු ඇයි දුවන්නේ කියලා දුවන්න ඕනේ නම් දුවන්න හැබැයි මිනිස්සු ගොඩාක් දුවනවා නම් ආහා ඉන්න පාළු ඇයි දුවන්න කියලා තමයි කියන්නේ දැන් මේ මුළු රටම දුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටේ ඒක නිසා ප්‍රශ්න අහන්න එපා බලාගෙන ඉන්න එපා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක මේ ගමන යන්න එන්න කියලා අපි ආරාධනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විසින් කොළපාට පාවිච්චි කිරීම පිළිබඳ විරෝධය පළ කිරීම අපි මවත කරවන්න සහ පුදුම කරගන්න නමුත් අපි කියනවා හදවතින් කොළපාට හැමෝම මේ මොහොතේ ඉන්නේ සමග ජන බලවේගයේ සමග ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වැටලා තියෙන තන ගැන සහ පහළ අඩිය ගැන අපි කනගාටු වෙනවායි කියලා ප්‍රකාශ කරන්න ඕනේ. ඔය අපෙන් ගැදලා ගිය අපේක්ෂකවරයාගේ ඉන්න වටේ ඉන්න අය තමයි වැඩියෙන්ම ආසන පරදින්නේ. අපිට ජයග්‍රහණය කරන්න බැරි වුණා. ලක්ෂ 14කින් අපි පරදුනේ. ලක්ෂ 14කින් නෙමෙයි අත්‍තරම් පරදුනේ. හරියට උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ඔය ඔක්කොම ඡන්ද එකතු කරොත් සුළු පක්ෂ ඡන්ද ඔක්කොම ගෙතුන ලක්ෂ 20 ගානකින් අපි පරදিলা තියෙනවා. අපේක්ෂකතුමාත් පරදিলা 126යි හම්බන්තොටින්. ඊට පස්සේ නායක බඩු ටික කියනවා කකුලෙන් ඇද්දා කියලා. අපේ නායකයාට බයිනෝ අපිට බයිනෝ. කකුලෙන් අදින්න පුළුවන්ද තමුන්නාන්සෙත් එතුමාලගේ ආසනේ. ඉතින් මේවා අපි බල බල මේ ඔක්කොටමත් අපි කියලා එළියට මොනවත් කියන්නේ නැතුව අපි එතුමාට විපක්ෂ නායකකම දුන්නා. ඊට පස්සේ මට අපින් නම් පෙවුණා මේක ඒත් බෑ කියලා මම කිව්වා මහලේකම්කමත් තියාගන්න. කවුරුත් ඇහුවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඩීඑස් සේනානායක මහත්තයා හදපු වැදගත් ජාතික පක්ෂයක්. හැබැයි මොකද උනේ? මේ මිනිස්සු සිරිකොතට පොරටා ගත්තා. දැන් තරගේ තියන්නේ ඇවිල්ලා අපි ඒගොල්ලෝ අතර නෙමෙයි ඒගොල්ලෝ අතර සිරිගොතේ නායකයා වෙන්නේ කවුද කියලා ඒ තරගෙට තමයි මේගොල්ලෝ තරඟ වදින්නේ ඉතින් පාක්ෂිකයෝ නන්නත්තාරයි පීරයා සිටියේදී හැමදාම වැරදුණු රනිල් මැතිතුමන්ට රට බාර දෙන්න ජනතාවට පිස්සු ඇදිලා නැහැයි කියලා අපි එතුමාට සිහිපත් කරනවා
සජිත් ප්‍රේමදාස මහත්තයා මොකද කියන්නේ? එතුමා කිව්වා ප්ලැකනිල් කියන ඖෂධය හැමෝටම දෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්ව විදියට වැඩේ කරා නම් කොරෝනා මරණ 11,000ක් වෙන්න ඉඩ තිබුණා. වාසනාවටයි එතුමා කිව්ව දේ අපි නොකරේ. විපක්ෂයේ මේ ඡන්දේ සම්බන්ධයෙන් අසීමාන්තික බියකින් පෙළෙනවා. ඕන්ට මේ ඡන්දේ වළක්වා ගන්න පුළුවන් නම් ඒ තරම් සතුටක් වෙනත් නැහැ. ඒ නිසා සෑම අවස්ථාවකම උත්සාහ කරන්නේ මේ ඡන්දේ වළක්වා ගන්න. ඔබට මතකයි මම හිතන්නේ ලංකා ඉතිහාසයේ ඡන්ද පවත්වන්න එපා කියලා අධිකරණයේ එකම විපක්ෂය තමයි මේ අද සිටින්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ऐतिहासिक श्री दलता मालिके वेतकीय जनाधिपति गोटाबे राजपक्ष मेतितुमा देवण निलमे प्रदीप निलंग दैलमाता विसिन हरसरिन पिलिगनु लबोबा मलवतु पार्श्वे महानायक अतिपूज्य तिब्बटुआवे श्री सुमंगल स्वामी वहंसे बेहतुटु जनाधिपतितुमा उन वहंसेगे सुदुक् किमसुवा पूज्य नियंगुड विजित सिरिहा पूज्य दिमुल कुमरे विमल दम्यान अनुनायक स्वामी वहंसे बेहतुटु जनाधिपति तुमा उन वहंसे समग सुहद पिलिसंदरक निरत हुना उन वहंसे सेत पिरित सज्जायना कर जनाधिपति तुमाट सेत पतुवा अनतुरुव जनाधिपति तुमा अस्किरी पार्श्वे महानायक अति पूज्य वरकाकुड श्री ज्ञानरत्न स्वामी वहंसे बेहदक आशीर्वाद लबागता इम पार्श्वे अनुनायक पूज्य आनमंडुवे दम्मदस्सी हा लेखकाधिकारी पूज्य मेदकम दम्मानंद स्वामी वहंसे इम अवस्थावित वैडम कर सिटिया मेयतर जनाधिपति तुमा दलदा मालिकेटिगे अवस्थावीति महनूर त्रित्व विद्यालय उसस्पेल सिसुवकुवन वेनूर विजयसेकर सिसुवा निर्माणे कल रहन राहित वैद्य नलावाक जनाधिपति गोटाबे राजपक्ष मेतितुमा वेत इदिरिपत् कला जनाधिपति तुमा सिसुवागे दस्कम अगे कला मेम वैद्य नलाव तुलिन दुरस्थ भावी रकिमिन रोगिया परीक्षा कल हेके श्री लंका अमरपुर महानिकाये आदिकात्रुन वहांसे सेमरीमे महोत्सवे जनाधिपति गोटाबे राजपक्ष मेतितुमागे प्रधानत्वेन पवैत्वना अमरपुर महानिकाय टयात पार्श्वयन्नी महानायक सह अनुनायक स्वामी वहांसे लेखकाधिकारी सह नियोज्य लेखकाधिकारी स्वामी वहांसे अमरपुर महानिकाय दायक सभाव श्रीलंकावे पुरुम सह ताइलंत तानापितरुन्नतुलु संभावनीय पिरिसक मेम उत्सवेट सहभागी वुना अतिपूज्य कोटुगुड दम्मावास स्वामी वहांसे अमरपुर महानिकाये उत्तरीतर महानायक पदवी वर्तमान होबवनवा उरुमेक उल्पत पदनमाय अमरपुर निकायटयात विहारस्थानवल तोरतुरु एकराशी किरीम सिदुकले पशु ए श्रीलंका अमरपुर महानिकाय विहारस्थ नामावली वशेन ग्रंथयक लिसिन मेम सेमरुम उललेदी एलिदेक्कुना अतिपूज्य कोटुगुड दम्मावास स्वामी वहांसेगे चरिता प्रदानीय एलिदेक्वीमद मेहिदी सिदुकेरुना मिम पुण्योत्सवे संविधान किरीम हा अमरपुर महानिकाय व्यारस्थान नामावली मुद्रणीकर एलिदक्कीमट डायलॉग आसियाटा समागम दायकत्वे लबादुन्ना बंडारनायक सम्मंत्रण शाला परिसरे उत्सवे पवैत्तुने मुल्लेरियाव उडुमुल्ल प्रदेशेदी अंगुड लोक्कानमति संविधानात्मक अपराध कल्ले नायकयागे गोलयान देदेनेकु अतडंगुवट गेन तिबेनवा मुल्लेरियाव उडुमुल्ल प्रदेशेदी मौन अत्तरंगुवट गेन ऐत्ते हेरोइन ग्राम पहक्द समगाय अत्तरंगुवट गत एक सेकककरुवेकु विधानगमगे गयान दर्शन नोहोत गैया नेमेत्तेकु बवाई पोलीसिय संधान कले अंगुड लोक्कागे समीपतमेकु लेस सेलकेन मेम पुद्गलया मनुष्य घातन हा बियवेद्दीम संबंधेन मीट पेर अवस्था देककदी बंधनागार गतव सिटिया पसुगे वसरे अगोस्तु मासेदी हंगवेल्ल प्रदेशे पशु व्यापारिकेकु वू सुमेद नेमति पुद्गलया वेडितबा घातने किरीमे सिद्धिये प्रधान सेककरुवन्नेद गैया नेमति मेम अपराध करुवाय मे अतर नदीक सेपाल दसनायक नोहोत् रन कैल्ल नेमति अपराध कल्ली सामाजिकयाद पोलिस अत्तरंगुवट पत्वुना उपदेशन ना 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 ना
යහපාලන රජය සමයේ සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළඳ කිවිසුම යලි සලකා බැලීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කමිටුව එහි කරුණු තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිවිසුම අත්සන් කිරීමේදී මෙරට ජාතික වාණිජ මණ්ඩල ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් ඇතුළු වෙළඳාමට සහ ආර්ථිකයට සම්බන්ධ පාර්ශ්ව සමග කිසිදු පුළුල් සාකච්ඡාවක් නිරත නොවි කෙටි කලක් තුළ සියලු කටයුතු අවසන් කෙරුණා. මෙම කිවිසුම යටතේ ශ්‍රී ලංකාවට සහ සිංගප්පූරුවට අමතරව තවත් පාර්ශ්වයන්ද සම්බන්ධ වීමේ හැකියාවක් ඇති බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තු අනුමැතිය හෝ නිසි පරිදි ලබා ගැනීමකින් තොරව අත්සන් කිරීමට කටයුතු කරනු මෙම ගිවිසුම මගින් මෙරට ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් පමණක් නොව වෘත්තිකයන්ටද එල්ලවන්නේ දැඩි බලපෑමක්. ගිවිසුම යටතේ භාණ්ඩ වර්ග විශාල සංඛ්‍යාවක බදු ඉවත් කිරීම ඔස්සේ දේශීය කර්මාන්තවලට එල්ල විය හැක්කේ මාරාන්තික ප්‍රහාරයක්. එසේම මෙරට කම්කරුවන්ට මෙන්ම වෘත්තිකයන්ටද සිය රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් අභියෝගයක් ගිවිසුමෙන් මතුවනවා. ඒ අනුව විවිධ පාර්ශ්ව බෙතින් සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිවිසුම අත්සන් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මූලික අයිතිවාසිකම් පෙත් සම්ගණු කර තිබුණා. එම පෙත් සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ මෙම කිවිසුම පිළිබඳ සුවා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුවට රටේ උද්ගත වූ තත්ත්වය හමුවේ සිය කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇති බවයි. එසඳහා තවදුරටත් කල් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නොවැම්බර් 3 වනදා යලි කැඳවීමට නියෝග කළා. එදිනට එම කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන්නා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ කිවිසුම අත්සන් කිරීමේදී යහපාලන රජය පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නොමැති බවයි. මෙම කිවිසුම ක්‍රියාත්මක වුවහොත් සිංගප්පූරුවට වැඩි වාසි අත්වන බවද ඔවුන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ වෙළඳ ක්ෂේත්‍රයට සහ වෘත්තීය වේදින්ටද දැඩි අගතියක් සිදුවන බවයි පෙත්සම් කරුවන්ගේ අදහස් විය ඇත්තේ. මේ නිසා අදාළ ගිවිසුම අත්සන් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීරණය කර එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. මුල්ලේ අපරාධ විමර්ශන කොට්ටාසි නිලධාරීන් වෙතින් තමන්ට තර්ජනාත්මක බලපෑම් එල්ල වූ බව ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආර් ඒ කේ රණවක මහතා පවසනවා. දේශපාලන පළිගැනීම් පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයේ තමන්ගෙන් ප්‍රධාන කරුණු තුනක් යටතේ ප්‍රකාශ ලබාගත් බවයි ආර් ඒ කේ රණවක මහතා සඳහන් කළේ. දිවිනකුම සානාතර ලාභීන්ට නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබා දීම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේදී කැමැත්තෙන් ඉවත් වූ සේවකින්ට වන්දි හා පාරිතෝෂික පිරිනැමීම සහ දිවිනකුම ලිත් මුද්‍රණය පිළිබඳ එහිදී ප්‍රශ්න කර තිබෙනවා. අපි කියන විදියට වැඩ කරන්න ඕනේ. නැත්නම් පෙන්ෂන් එකක් නැතුවයි ගෙදර යන්නේ වෙන්නේ යනුවෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයේ නිලධාරීන් සඳහන් කළ බව රණවක මහතා පැවසුවා. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගෙන් තමන් වෙත ලැබුණේ නියෝග නොව උපදෙස් පමණක් බව තමන් විමර්ශන නිලධාරීන්ට සඳහන් කළ බවද ඒ මහතා කියා සිටියා. ප්‍රශ්න කිරීම වලින් පසුව විමර්ශන නිලධාරීන් පොදු දේපළ පනත යටතේ තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවටගෙන කඩුවෙල මහිස්ත්‍රාත් අධිකරණයට එදින රාත්‍රී 10ට ඉදිරිපත් කළ බවයි රණවක මහතා සඳහන් කළේ. එවක මහිස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ධම්මික හේමපාල මහතා තමන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කළ බව සාක්ෂිකරු පැවසුවා. දින 59ක් රිමාන්ඩ් භාරයේ සිට තමන් හට කොළඹ මහාධිකරණයේ මගින් ඇප හිමි වූ බවයි ඔහු පැවසුවේ. දිවිනකුම දෙපාර්තමේන්තුව පළාත් පාලන ආයතනවලට GI බට බෙදා දීම සම්බන්ධයෙන් පසුදිනක නැවතත් ප්‍රශ්න කර තිබෙනවා. ඊට අදාළව නැවතත් තමාව සහ බෙසිල් රාජපක්ෂ මහතාව 2016 වසරේ ජූනි මාස 18 වනදා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි සාක්ෂිකරු පැවසුවේ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික විධායක සභාවක් නිර්මාණය කිරීම ආණ්ඩුක ව්‍යවස්ථාව හෝ පනතක් යටතේ සිදුකර නොමැතිව ද යන්න මෙහිදී ප්‍රශ්න කෙරුණා. එවන්නක් සිදු වූයේ නම් හිටපු අග්‍රාමාත්‍යවරයා කර ඇත්තේ බරපතල වරදක් බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා කියා සිටියා. අධිකරණ පුවත් කිහිපයක් දැන් ඇවන්කාඩ් සභාපති නිශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ලක් මත දේශපාලන පළිගැනීම් පිළිබඳ සුවබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කර ඇති නොතේසිය බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර් දිසානායක මහතා පෙත්සමක් කොනු කළා.
ඒ අභියාචන අධිකරණයේ හමුවේ පෙත්සම් කරු පවසන්නේ මෙම කොමිසමට විමර්ශනයේ සඳහා බලය පැවරිය යැත්තේ රාජ්‍ය සේවකයන්ගේ පැමිණිලි පමණක් බවයි. ඒ අනුව සේනාධිපති මහතාගේ පැමිණිල්ල විමර්ශනයේට කොමිසමට බලයක් නොමැති බව දිසානායක මහතා පවසනවා. බවනැල්ල බුදුපිළිම් වලට හානි සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවන් 36 දිනක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 27 වෙනිදා දක්වායි. ඔවුන් මවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අදි ඉදිරිපත් කෙරුණා. දකුණු පළාතෙන් හැර වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික කංජිපානි ඉම්රාන් ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු දැනට රඳවා සිටින්නේ බූස බන්ධනාගාරයේ. ඔහු පවසන්නේ තමන්ට එල්ලවී ඇති ජීවිත තර්ජන හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කරන බවයි. කොරෝනා වලින් මියාන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම තුලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන්නේ ඉල්ලා ගොනු කළ පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරුණා. සැප්තැම්බර් 9 වනදා එම පෙත්සම් කැදවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කළා. හිටපු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා ඇතුළු මුස්ලිම් ජාතිකයන් පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා. වත්මන් ආණ්ඩුවට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දී ශ්‍රී ලාංකික ජනතා මතය ජාත්‍යන්තරයට ඔප්පු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ඒ රටවල බහුතරයක එල්.ටී.ටී. සංවිධානය තහනම් වෙලා තිබෙනවා. අවශ්‍ය දෙයක් තමයි මේ එල්.ටී.ටී. තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීම. මහා පරිමාණයේ මුදල් එකතු කිරීම. ප්‍රචාරක කටයුතු එල්.ටී.ටී. සංවිධානයට ඍජුව සම්බන්ධ වෙලා තිබෙන පිරිස් මේ වැඩපිළිවෙල අකණ්ඩව ක්‍රියාත්මක කරගෙන යනවා රටවල් කිහිපයක. දැන් මේක භයානක තත්ත්වයක්. ඒකට මෑත නිදර්ශනයක් තමයි කිලිනොච්චියේ කළු කොටි සමරු දිනේ ජූලි 5 වෙනිදා කිලිනොච්චියේ බෝම්බයක් පිපිරුණා. අපි හිතනවා මේ කරපු අයට අරමුණු කිහිපයක් තිබුණා කියලා. ජනතාව බිය ගැන්වීම එල්.ටී.ටී. සංවිධානය සැමරීම හා අගෝස්තු 5 වෙනිදා පැවැත්වෙන මැතිවරණය කඩාකප්පල් කිරීම තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම නිසා ජාත්‍යන්තරට පැහැදිලිව පෙනෙන්න ඕනේ මේ මැතිවරණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා ජනතාවගේ ශක්තිමත් නියෝජනයක් එක්ක අලුත් පාර්ලිමේන්තුවේ බලය නව රජයට ලබා දුන්නා කියන එක ඉතාමත් පැහැදිලිව ජාත්‍යන්තරයට ඔප්පු වන තත්ත්වයක් ඇති කිරීම අපේ රටේ සුබ සිද්ධියට අවශ්‍ය දෙයක් හැටියට අපි සලකනවා. පත්වන නව පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්යයක් වන්නේ මැතිවරණ නීතිය සංශෝධනය කිරීම බවද ඒ මහතා ප්‍රකාශ කළා. අලුත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන යුතුකමක් හා වගකීමක් කරනවා මේ ඡන්ද නීතිය මූලික සංශෝධනයකට භාජනය කිරීම. ඒක අද ජාතික අවශ්‍යතාවයක්. අද මේ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගේ අංක ප්‍රදර්ශනය කරන්න බෑ. ඉතින් එහෙනම් කොහොමද අපේක්ෂකයේ ඡන්දදායකය දැනුවත් කරන්නේ? අනෙක් ප්‍රශ්නේ තමයි ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක්. බලන්න ඡන්ද පත්‍රිකාවේ දිග. ඇයි මෙහෙම වෙන්නේ? මේ නීතිය සම්පූර්ණයෙන් අපි වෙනස් කළ යුතුයි. දැන් ස්වාධීන අපේක්ෂකයෙක් තැන්කත් තැන්පත් කරන මුදල මං හිතන්නේ රුපියල් 2000ක් විතර. 1948 සිට අද දක්වා ඕනෑම පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරයෙක් හැටියට හිටපු පුද්ගලයෙකුට තරම් කරන්න පුළුවන් ජනාධිපති වෙනසක්. දැන් මේවා අපි වෙනස් කළොත් ජනතාවගේ මුදල් දල වශයෙන් දශලක්ෂ 7000ක් විතර ඉතිරි කරගෙන යන්නට පුළුවන් වෙනවා. එතකොට එම නිසා මේ සම්පූර්ණ ක්‍රමය විශ්ලේෂණයට භාජනය කරලා කාලෝචිත සංශෝධන කිරීම අලුත් පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්යභාරයක් බව අපි ප්‍රකාශ කරමු. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් මඩකලපුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට පොලිස් නිලධාරියෙකු අක්‍රේපත්වයේදී අද අත්අඩංගුවට ගැනුණා. මඩකලපුව දිස්ත්‍රික්කයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධතා ඇති බවට හෙළි වූ ස්ථාන කිහිපයක් ජනාධිපති කොමිසමේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. ඊට අදාළ දර්ශන අද දිනේ මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. සයින්ත මර්දු ප්‍රදේශයේදී බෝම්බයක් පුපුරාගත් නිවස වෙත ගිය නිලධාරීන් එම නිවස පරීක්ෂාවට ලක් කළා. පසුගිය වසරේ අප්‍රේල් 26 වෙනිදායි මෙම පිපිරීම සිදු වුණේ. නින්දවුරු ප්‍රදේශයේ අවි ආයුධ සොයාගත් නිවසද ජනාධිපති කොමිසමේ නිලධාරීන් පරීක්ෂාවට ලක් කළා. මඩකලපුව පිහිටි නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාල පරිශ්‍රයද එම නිලධාරීන් පරීක්ෂා කළා. බෝම්බ සහ අවි ආයුධ තොගයක් සංගවා තිබූ සමන්තුරේ නිවසක් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට මෙම පරීක්ෂණවලදී හෙළිවුණා.
එම නිවසද පරීක්ෂා කළ ජනාධිපති කොමිසමේ නිලධාරීන් මරතමුණේ ප්‍රදේශයේ සිට පැමිණියා. එම ප්‍රදේශයේදී බෝම්බයක් අටවා තිබූ යතුරු පැදියක් පුපුරා ගියේ පස්කු ප්‍රහාරයට පෙරයි. එම ස්ථානයේද ජනාධිපති කොමිසමේ නිලධාරීන් පරීක්ෂාවට ලක් කළා. කාත්තන්කුඩි පල්ලි යතුරු ප්‍රදේශ කීපයකදී සහරන් ඇතුළු අන්තවාදීන් දේශන පැවැත්වූ බවටද හෙළිවුණා. කාත්තන්කුඩි පල්ලි ඇතුළු එම ස්ථානද ජනාධිපති කොමිසමේ නිලධාරීන් නිරීක්ෂණය කළා. මේ අතර පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු අනුව අක්‍රේපත්තු ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අද අත්අඩංගුවට ගෙනුණා. අම්පාර පොලිස් කොට්ටාෂයේ රථවාහන ගරාජයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නාගුරු තම්බි අබුබකර නැවිති මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙනුනේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ. අක්‍රේපත්තුව සිය නිවසේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ටාෂයයි. එසමගින් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්.